පඩමි ආපෝ ජීවයයි බුදුරණන්සේ කක්කද කාලිකට උපාදින්න විකාරම කේස්. කේස් වල ආපෝ කරන්නේ කේස් අඳගල් කියන. සේම ආපෝ කරතිය. සේම වල තාදල කියලා කරන්නේ ආපෝ ආපෝ කරතිය. අපි ඒක තව විග්‍රහ කරගමු රූප බල රසන්දේ විග්‍රහ කරගන්නකොට. එතකොට කේස් කියනවා විග්‍රහ කරන්නේ කේස් පඩමි. කේස් වල ආපෝ කියන්නේ අපි තමයි කරන්නේ. ඊළඟට උණුසුම් ගතියට පුරණන්සි උණුසුම විතරයි කියන්නේ. අපි තමයි අලුත් කරන්න තමයි. මොකද බුදුරණවහන්සේ දුන්නාකට රූපේ විරෝධ කරන විශේෂ කියලා දෙන්නේ නෙමෙයි. බුදුරණවහන්සේ අපට දැරපු දුන්නේ යෝනිසුමනසිකාර උපන්තු සක්කායදිට්ඨි කරන කොට මොකක් වෙනවද? සක්කායදිට්ඨි කරන කොට මගේ පැත්ත වැරදි කියලා හම් වෙනවද කියලා දෙන්න. මට යමක් දීලා සතුට කරවන්න නෙමෙයි. පටිසමුප්පාද ලස්සනට ගතකල මට දැනුම් දීලා මිහිමයි කියලා සතුට කරවන්න නෙමෙයි. පටිසමුප්පාද කියලා දුන්නේ මගේ පැත්ත වැරදි කියලා මෙන්න ප්‍රතිපදාවක් කරලා තියෙනවා. අපට හම් වෙන්නේ මගේ පැත්ත හරියි කියලා මට තේරෙන කාරණාවක් විදිහට අපි තේරුම් ගන්නවා. දැන් අපේ රූපේ තේරුම් ගන්නවා ලස්සනට ගැලපුණා. ගැලපුණේ කාටද? මටද නැද්ද? මට ගැලපුණා කියන්නේ මම හරිද නැද්ද? සක්කාය දිට්ඨිය වැරදිද? සක්කාය දිට්ඨිය දුරු වෙනවද? ඇලිටිය අපදාර දෙකට ගන්න මේ සක්කාදිට්ඨිය වැඩෙනවා සක්කාදිට්ඨිය දුරු වෙනවා වැඩෙන බුදුරණවහන්සේ වෙන මුදාරදී ප්‍රතිපදාවේ සක්කාදිට්ඨිය වැඩෙන එකත් සක්කාදිට්ඨිය දුරු වෙන එකත් ඉතින් බලන්න ප්‍රතිපදා දෙක දැන් අපි ඉගෙන ගන්නකොට අපට ධර්මයේ ගැළපෙනවා ඌපි ලස්සට එනවා වේදනාව එනවා අඤ්ඤව පරිසමෝපය දැන් මට සතුටක් වෙනවද නැද්ද මට සතුටු වෙන්නේ මොකක් හවත් තේරුම් ගන්න නිසාද නැද්ද මම යමක් තේරුම් ගන්න කියන්නේ මට යමක් ලැබුණාද නැද්ද මට යමක් ලැබුණේ මම කියන්නේ කාරණා හරි සමාද වැරදි නිසාද? හරි නම් සංකාදිට්ඨිය හැදුණාද සංකාදිට්ඨිය වැඩුණාද? නැති වුණාද සංකාදිට්ඨිය වැඩුණාද? සංකාදිට්ඨිය වැඩුණා. අපිට ධර්ම ඉගෙන ගන්නකොට සංකාදිට්ඨිය වැඩුණාද සංකාදිට්ඨිය පහළ වුණා? බුදුරණාහි ධර්ම ඉගෙන ගන්නකොට සංකාදිට්ඨිය වැඩෙන්න ඕනද සංකාදිට්ඨිය ප්‍රහාණය වෙන්න ඕනද? අපර සංකාදිට්ඨිය වැඩෙනවද? ලොකුමද සංකාදිට්ඨිය ලොකුමෙදස අපට ධර්ම ඉගෙන ගන්න සක්වැදිච්චි නේද මට ලස්සන තේරෙනවා මට ලස්සන ලැබෙනවා ඉතින් මටනේ කියන්නේ මම කියන චේතනාව වැරදි කියලා හම්බෙන්නේ නැහැ බුදුරණවහන්සේ ඉඳන් අපි ධර්ම ඉගෙන ගන්නකොට මට ලස්සන තේරෙනවා මට ලස්සන තේරෙනවා මම දන්නවා මට දැන් සතුට වෙන්න පුළුවන් දැන් මම නිවන් දකින්න යන්න පුළුවන් දැන් මට සෝතාපන්න වෙන්න පුළුවන් මගේ ප්‍රතිපදාව සක්වැදිච්චි දුර වෙනවද නෑ ප්‍රතිපදාව ආරා නිවාණං ජීවිච්චති නිවනින් ඈතයි ඇයි විෂයන් යන්න හමුනේ මේ තමයි සිතනවා දෙන්නේ බිමුදින් මේ සාක්ෂාත්ච්ච කරන්න ඉච්චර කරනවා කියලා එක ඉච්චර අපට තා මුද්‍රණ සරිත හමුන්නේ බුදුරජාණන් වහන්සේ හරියට හමුනවා යා නිවන් දකින්නමයි අපට හමුන්නේ අපි දන්න කෝණට ගැලපීමක් විතරයි අපි ගලපගත්තා බුදුරණවහන්සේ කියපු දේ මට තේරුණා කියලා. බුදුරණවහන්සේ කියපු දේ මට තේරුනේ මම ඉන්න නිසාද නැති නිසාද? එහෙනම් මම නැහැ කියලාද මම හිතනවානේ? හැබැයි මම ඉන්න නිසා මට බුදුරණවහන්සේ ගේ ධර්මයේ දැන් ප්‍රායෝගිකව එහෙනම් මට හම්බුනේ මම ඉන්න බවද මම ඉන්න එක හරි බවද මම ඉන්න එක වැරදි බවද? හිතනවා මම ඉන්න එක වැරදි කියලා ප්‍රායෝගිකව හම්බුනේ. හරි කියලා නේද? කියන්නේ සත්‍යදිට්ඨිය කැඩෙනකද වැඩෙන්නේ වැඩෙන්නේ බුදුරණවහන්සේ ධර්මයේ ප්‍රායෝගික ප්‍රතිපදාව. ඒකෙන් තියෙන විශේෂත්වය